Garu mula senarude menteri itu mani, ada me wibadet bajane wena, wanasan rakshana apnya panate yatate garu amat itu mie wisin sadana niyoga sambanda mes wibadet sahabag wena lebih megana mama itama satu rute patwenwa, hebei mama darana istawreya me sabawi buho aya me kegana darapu istawre itu wada yam kisi wena sakti enwa kita mama hitano. මේ විෂයට මගේ ලොකු සම්බන්ධයක් තියෙනවා මම ඉස්සර හිටපු පරිසර අමාත්‍යාංශයට සම්බන්ධ වෙලා වැඩ කරලා තියෙනවා ඒ වගේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වශයෙන් අවුරුදු 4ක් විතර වැඩ කරලා තියෙනවා එහෙනම් මේ රෙගුලේෂන් එක මීට ඉස්සෙල්ලා ගහපු අවස්ථාවෙත් මට මතකයක් තියෙනවා මේ රටේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට යටත් විජිත කාලේ ඉඳලා ගරු සභාපතිතුමනි මේ රටේ විශාල ඉඩම් ප්‍රමාණයක් තිබුණා හැබැයි Ewa, vivida kala vala, vivida andu yatate, wana gahaneng iwat kerala, jana wasa karaneta giya. Deng adoya kiyena ali minis gatumet, eka hetuwak tamai, ali inna tengwala, minissu gihilla gewal hadala tiyena tanuth tiyenawa. Ehema prashna godak meke tibuna. Habai ape wana sangrakshanaya sandaha tamai me departamentuwa tiyenne. Enisa garu ematitumiyat me departamentuwe inna pradhaninuth dannawa. මේ දෙපාර්තමේන්තුවේ අදහස වන සංරක්ෂණයේ මිසක හෝටල් සංරක්ෂණය එහෙම නැත්නම් සංචාරක ව්‍යාපාරයේ සංරක්ෂණය නෙමෙයි මේක හොඳට තේරුම් කරගන්න ඕන ඒ නිසා අපේ රටේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විවිධ බලපෑම් විවිධ තර්ජන නොඑක අවස්ථාවල ආවා ඒ තර්ජන වලින් එළියට එන එක ක්‍රමයක් විදියට තමයි මීට ඉස්සර ගරු ඇමතුමිය මේක ගැන අවධානයට දානවා නම් ඉතාම හොඳයි මේක ඉතා වැදගත් ප්‍රශ්නයක් මේට ඉස්සර මේ රෙගුලේෂන් එක ගැහුවෙම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වෙන සංවර්ධනය කියලා එන සමහර ඉන්ටර්නැෂනල් කම්පැනි කාර්යයන්ගෙන් තිබිච්ච බලපෑමෙන් නිදහස් වෙන්න. හැබැයි මම පිළිගන්නවා මේ මේකේ GIS ලොකේෂන් ගහන්න ගිහිල්ලා සමහර අයගේ පාරම්පරික දේපොළවල ප්‍රශ්නයක් ඇති වුණා කියන එක ඇත්ත. මේක නිවැරදි කරන්නත් අවශ්‍යයි. හැබැයි මේක නිවැරදි කරන ක්‍රමය ඇතුලේ මේ ඔබතුමිය අද නිකුත් කරන කරන්න උත්සාහ කරන මේ විශේෂයෙන්ම රෙගුලාසි වලින් බරපතල ප්‍රශ්නයක් ඇති වෙන්නත් ඉඩ තියෙනවා විශේෂයෙන්ම මම ඔබතුමියගේ අවධානයට ලක් කරන්න කැමති ආඥාපනතේ 3 වෙනි වගන්තියේ 4 වෙනි උපවගන්තිය සම්බන්ධව ඔබතුමිය දාලා තියෙන නියෝග දිහා බලද්දී ඇත්තටම මේකේ මේ කලමනාකරන සැලැස්ම සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා කලමනාකරන සැලැස්ම කලමනාකරන සැලැස්මක් කොච්චර කාලයකටද හදන්නේ මේක මේකේ දක්වලා නැහැ ඒතකොට කලමනාකරන සැලැස්මක් අවුරුදු 5කට තමයි මෙච්චර කල් හැදුවේ වන සංරක්ෂණේ මේ බොක්ස් එක ඇතුලේ ඉන්නවා නම් දන්නවා අවුරුදු 5කට තමයි කලමනාකරන සැලැස්මක් හදන්නේ සිංහරාජ කලමනාකරන සැලැස්ම හදන්න පුළුවන් හැබැයි සිංහරාජ කලමනාකරන සැලැස්ම මේක ඇතුලේ අනුව අවුරුදු කීයකටද හදන්නේ කියලා ඔබතුමියට මේ මේක නිර්දේශ කරපු අය කියලා නැහැ. ඒක ඔබතුමිය උතන ඉඳත් පුළුවන් වෙන කෙනෙක් ඉඳත් පුළුවන්. මේකේ ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට මේ කලමනාකරන කලාප කියන්නේ වුණා එකම කැලේකට රාශියක් හදන්න පුළුවන්. සිංහරාජ වනයේට කලමනාකරන කලාප පහක් හදලා ඒකෙන් දෙකක් කොහේ හරි යන කම්පැනි එකකට දෙන්නත් පුළුවන්. ඔබතුමිය දෙන එකක් නෑ. නමුත් මම කියන්නේ මේ රෙගුලාසි අනුව පුළුවන්. ඒ නිසා මේක ගැන ටිකක් කල්පනා කරන්න ඕන. මම මේ කියන්නේ ඔව් ඔබතුමිය ඔව් මගේ වෙලාව මට පස්සේ දෙන්න. ඔව් මේ මගේ වෙලාවෙන් එතුමට දෙන්න. විශේෂයෙන්ම මේ සංරක්ෂිත වනාන්තරවල කලමනාකරන සැලැස්ම කියන්නේ කිසිසේත්ම ගරු මන්ත්‍රීතුමනි මේක ඉදිරිපත් කරපු අමාත්‍යවරයා විදිහට මම වගකීමෙන් කියනවා. එහෙම මේ විදේශිකයින්ට දෙන්න හෝ දේශිකයයට දෙන්න කලාප හදලා විකුණන වැඩක් නෙමෙයි. මේක කරන්න පුළුවන් සංරක්ෂිත වනාන්තරවල මේ සඳහා පර්යේෂණ කරන අයට අධ්‍යක්ෂ ජෙනරාල්ගේ අනුමැතිය ඇතුව ඒ සඳහා අවස්ථාවක් පුද්ගලයින්ට ලබා දීමක් කරන්න පුළුවන් නරඹන්න අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් ඒ වගේ දේවල් ඇරෙන්නේ කිසි වෙලාවක සංරක්ෂිත වනාන්තරවලට කිසිදු හානියක් වෙන්නේ නැහැ කියන එක ඉතාම වගකීමෙන් මේ ගැසට් එක අනුව මම සභාවට ඉදිරිපත් කරනවා නමුත් ගරු සභාපතිතුමියනි තුමනි ඒ වගේම ඇමතිතුමියනි මේ කලමනාකරන සැලැස්ම මේකේ තියෙනවා ඩිෆයින් කරලා
කලමනාකරණ සැලැස්ම යන්නෙන් යම් වනයක් විද්‍යාත්මක කලමනාකරණය සඳහා ආඥාපනදී තුන්වෙනි වගන්තිය ප්‍රකාරව සකස් කරන ලද සංරක්ෂණ ජනරාල් විසින් අනුමත කරන ලද එකක් මිසක ඔය ස්ටඩි වලට හදන එක වෙන රෙගුලේෂන් එකක්. මම මේ කියන රෙගුලේෂන් එකේ මේ සංරක්ෂණ කලාප කියන එක සම්බන්ධව ඔබතුමිය ගැන මට ප්‍රශ්නයක් නැහැ. නමුත් මම කියන්නේ මේ රෙගුලාසිය සම්බන්ධව ගැටලුවක් ඇති වෙන්න පුළුවන් කියලා. ඔබතුමියට ඒක ගැන අනාගතයේ සම්බන්ධව බය නැතුව යමක් කියන්න පුළුවන් කමක් නැහැ අපි කාටවත්. ගරු අමාත්‍යතුමිය. අව දෙන්න මෙතුමට මේ ඒක ගැන කියන ගමන් මේ වන සංරක්ෂක අධ්‍යක්ෂ ජනරාල්ට කලමනාකරණ සැලැස්මක් වනය රැක ගැනීම සඳහා කරනවා ඇරෙන්නට ඔය රෙගුලාසිවල කිසිදු විදිහක වනය කිසිදු කෙනෙකුට විකිණීමට හෝ කොටස් කිරීමට හෝ ජාතික හෝ මේ විදේශිකයින්ට විකිණීම හෝ එහෙම කිසිදුයක් වෙන්නේ නැහැ. මේක ආරක්ෂා කිරීම සඳහා මේ ගැසට් එකෙන් කරන්න පුළුවන් පරේක්ෂණ කරනායට ඇතුළට යන්න පුළුවන් අවසරයක් අරගෙන එච්චරයි. නෑනේ දැන් එතුමිය එතනදී ෆැක්චුවලිම වැරදි. දැන් බලන්න මං කියන ඔබතුමියත් එක්ක මට රණ්ඩුවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. නමුත් ඔබතුමියට මේක උපදෙස් දීලා තියෙන එක්කෙනා ඒක හරියට කියලා නැහැ. ඉහත නිශ්චිතව දක්වා ඇති පරිදි රක්ෂිත වනයේක කලමනාකරණය සඳහා කලමනාකරණ ගිවිසුමකට එළඹීමට අවශ්‍ය වූ අවස්ථාවකදී මේ කියන්නේ මොකද්ද? මන්ත්‍රීතුමා ඔබතුමා සිංහරාජය කියලා කියන්නේ සංරක්ෂිත වනයක්. නේ මම හරි හරි. ඒක නැෂනල් හෙරිටේජ් එකක්. එතකොට ඒක ගැන නෙමෙයි. අනේ දැන් මෙහෙම හරි හරි මෙහෙම කරන්න. මේ වනාන්තර හතර වර්ගයක් තියෙනවා. නේ හරි මට ඒක දන්නවා. එකක් සංරක්ෂිත වනාන්තර, එකක් රක්ෂිත වනාන්තර, අනික එක රජයේ කැලැසක් ගම්බද වනාන්තර. ඔබතුමා සිංහරාජය ගැන කතා කරලා රක්ෂිත වනාන්තරවල මැනේජ්මන්ට් ගිවිසුම ගැන කතා කරනවා. මම මගේ මේක වැරදි. මේ සභාවට යන මතය වැරදි. කොටස් හතරකට කඩන්නේ නැහැ කියන එක ඒක මගේ ප්‍රකාශයක් විතරයි. ඒක මේකේ නැහැ. සිංහරාජය ගැන මගේ ඔපිනියන් එකක් මම කිව්වේ. නමුත් මම කියන්නේ මේකේ තියෙන මේ සංරක්ෂණ සහ රක්ෂිත වනාන්තර කියලා වර්ග මම දන්නවා. එතකොට මේකේ තියෙන මේ කලමනාකරණ ගිවිසුම පිළිබඳ ප්‍රශ්නයට ඔබතුමියලා ඉඩ තියලා තියෙනකොට මේක ඇතුලේ ඒ කලමනාකරණ ගිවිසුම ඇතුලේ වෙනත් දේවල් කරන්න පුළුවන් වෙනවා. ඒකයි මම කියන්නේ. මේමයි සංරක්ෂිත කලාවල කිසිසේත්ම බෑ. ඔබතුමා සිංහරාජය රිෆර් කරපු හින්දා රක්ෂිත වනාන්තරවල යම් කිසි විදිහකට රක්ෂිත කියන්නේ සංරක්ෂිත වනාන්තර නෙවෙයි. රක්ෂිත වනාන්තරවල යම් කිසි කලමනාකරණ ගිවිසුමකට එළබෙන්න පුළුවන් පානීය ජලය ගන්න, වේවැල් ටිකක් කපා ගන්න, ගොරක ටිකක් ගන්න, එන්නේ වගේ කාරණාවලට ගිවිසුමකට එළබෙන්න පුළුවන්. හැබැයි මේ සංරක්ෂිත වනාන්තර නෙවෙයි රක්ෂිත වනාන්තර කියන එක. දෙක ඔබතුමාට පැටලැවිලා සභාවට වැරදි මතයක් එනවා ඒක. දෙන්න ගරු සභාපතිතුමනි මට ආවගේ වෙලාව අවශ්‍යයි. මොකද මේ ගරු මන්ත්‍රීතුමා කොමත් ඔබතුමාට තව විනාඩි දෙක කාලයක් තියෙනවා. නෑ නෑ මගේ වෙලාව වෙනවා එතුමිය. දැන් වෙලාව ඉතින් මගේ විනාඩි 8න් දැන් මෙතුමිය කතා කරපු ප්‍රමාණය මට දෙන්න. දැන් බෙදෙන පුළුවන් නම් හොඳයි. දැන් මම කියන්නේ දැන් බොහොම ස්තුතියි. දැන් මම කියන්නේ මේ සංරක්ෂණ සංරක්ෂිත වනාන්තර සහ රක්ෂිත වනාන්තර පිළිබඳ ප්‍රශ්නේ නෙමෙයි. මේ රෙගුලේෂන් එක විසින් ඇති කරන නිදහස් කිරීම ඇතුලේ වෙන තැනකට මේක යන්න පුළුවන් කියලා මම හිතනවා. හැබැයි මේ සභාව ඇතුලේ ඔව් මේ 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 මන්ත්‍රීතුමා සංරක්ෂිත වනාන්තරවල කොහොමද වෙන්නේ? රක්ෂිත වනාන්තරවල ඔය කල්පනා කරන කිවිසුමක් කියන්නේ මිනිස්සුන්ගේ ඒ අවට ඉන්න මිනිස්සුන්ගේ ප්‍රයෝජනේ සඳහා වගේ කාරණා. නමුත් කැලය සම්පූර්ණයෙන් දීවක් වගේ දේවල් වෙන්නේ නැහැ. එහෙම මේ මතේ වැරදි. සංරක්ෂිත වනාන්තරවල කොහොමද වෙන්නේ? ඒක මෙහෙමනේ ගරු මන්ත්‍රී ඇමතුමිය ඔබතුමිය ඒක එහෙම දෙන්නේ නැහැ කියලා කියන එක නෙමෙයි මගේ ප්‍රශ්නේ. ඔබතුමිය දෙන එකක් නැහැ. මම මේ කියන්නේ අපි ඔබතුමියේ කාට විතරක් නෙමෙයි මේ රෙගුලේෂන් එක හදන්නේ. මේ රෙගුලේෂන් එක ඉස්සරහට යන නිසා මම මේ කියන්නේ. එහෙම නැතු ඔබතුමිය මේක අරන් ගිහිල්ලා කාට හරි දෙන්න යනවා කියන අදහසකින් නෙමෙයි. ඒ නිසා ඒක එහෙම ගන්න එපා. ඒ නිසා මම හිතන්නේ මේ සභාවේ ඉතාම මයිනොරිටි එකක් විදියට මම විශ්වාස කරන්නේ මේ වන සංරක්ෂණය සම්බන්ධව අපි තුල තියෙන අදහස ඉතාම වැදගත්. ඒ වගේම වන සංරක්ෂණයේදී මේ ඇති කරලා තියෙන සමහර නීති නිසා ජනතාවට වෙන හානියත් ඉතා ප්‍රශ්න සාගතයි. හැබැයි ඒ වගේම ඒ ජනතාවකට නිදහස ලබා දීම කියන මුවාවෙන් අපිට ඉඩ තියෙනවා අපේ රටේ සංරක්ෂණය වෙලා ඒ වගේම රක්ෂිතව තියෙන සහ විශේෂයෙන්ම පරිසරය සම්බන්ධව අපි තුල තියෙන පරිසර ආරක්ෂණ කලාප විදිහට නම් කරලා මධ්‍යම පරිසර අධිකාරී ඇක්ට් එකෙන් තියෙන සමහර කලාපවලට සමහර වෙලාවල හානියක් ඇති වෙන්න පුළුවන්. මේක සම්බන්ධව විජිලන් වෙන්න කියලා ඔබතුමියටත් ඒ වගේම ඔබතුමේ නිලධාරි මණ්ඩලයටත් මම කියන්න කැමැති. ඒ වගේම මට අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි තව එක වැදගත් කාරණයක් කියන්න අවශ්‍යයි. මධ්‍යම මේ අමාත්‍යාංශයට අයිති නෑ. මධ්‍යම පරිසර අධිකාරියේ පනත යටතේ දැන් පනත වෙනස් කරන්න සෑහෙන කාලයක ඉඳලා අපි කියනවා. නමුත් ඒක දැන් අවුරුදු 12ක් තිස්සේ ඇදිලා යනවා. මේ රටේ ප්ලාස්ටික් පොලිතීන් භාවිතය සම්බන්ධව අරුත් රෙගුලාසි ගණනාවක් එන්න නියමිතව තියෙනවා. විශේෂයෙන්ම එක්ස්ටෙන්ඩඩ් ප්‍රොඩියුසර් රෙස්පොන්සිබිලිටි කියලා. ඒ කියන්නේ EPR
කියන මෙන්න මේ ඒ කියන්නේ ඒක ගෙනාපු පුද්ගලයාට ඒ රෙස්පොන්සිබිලිටි එක යන යම්කිසි ආකෘතියක් මේක ඇතුලේ හදන්න නීතියක් ගේන්න කියලා හුඟක් කල් ඉඳලා කතා කරලා තියෙනවා. නමුත් මට ඊයේ ආරංචියක් ආවා අපේ අධීක්ෂණ කාරක සභාවේදී පරිසර අමාත්‍යාංශය DRS එකක් ඩිපොසිට් රිෆන්ඩ් සිස්ටම් එකක් නැත්නම් ස්කීම් මෙහෙකට මේක ගෙනියන්න ඕනයි කියලා තර්ක කෙරුවයි කියලා මම හිතනවා අපේ රටේ ප්ලාස්ටික් පොලිතින් සම්බන්ධව අලුත් රෙගුලාසියක් ගේන්න ඕන ඒක සඳහා පරිසර පනත වෙනස් වෙන්න ඕන ඒක සඳහා පෞද්ගලිකංශයේ ඊටාම විශාල වශයෙන් මැදිහත් වෙලා ඉන්න කාලෙක නැවත වතාවක් අපි ඒකෙන් පස්සට ගියෝතින් අපේ රටේ ප්ලාස්ටික් පොලිතින් ප්‍රතිචක්‍රීකරණය සහ කලමනාකරණය සම්බන්ධ විශාල ගැටලුවක් ඇති වෙන්න නියමිතයි කියන බව ප්‍රකාශ කරමින් ඔබතුමාට අවස්ථාව ලබා දීම ගැනත් මට විනාඩි කිහිපයක් ලබා දීම ගැන එමතුමියටත් ස්තුතිවන්ත වෙමි මගේ වචන සර්පේ නිමා ගන්න. ඉතාම ස්තුති කරමු මන්තුමනි.